අයිබන් සුබෝදෑසනක් ඔබ සියලු දෙනාට ජීවත් වෙන්න ඔබත් මමත් අපි හැමෝගෙම එකම අභිප්‍රාය අපි ජීවත් වෙන කාලය තුලදී හිතේ හැටියට කාලා බීලා හොඳට භෞතික සැප සම්පත් විඳලා හිතේ හැටියට මුදල් හදල් වියදම් කරලා ජීවත් වීම. ඒක අපි හැමෝම කියන්නේ මේ ජීවත් වෙලා ඉන්න කාලේ සතුටින් හිටියේ නැත්නම් අපි කවද මැරෙයිද දන්නේ නැහැ. මේ විදිහට අපි මුදල් වියදම් කරේ නැත්නම් අපිට මේ ජීවිතේ සතුට වෙන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ කියලා. ඒ තර්කය යම් ප්‍රමාණයකට මාත් එකඟයි. නමුත් ඉන්න එහාට අපි ජීවිතය ගැන හිතන්න ඕන තවත් හුඟක් දේවල් තියෙනවා. ඒ නිසා අද අපි බොහොම විශේෂ මාතෘකාවක් සකස් කරගත්තා. ඔබට මේ මාතෘකාවත් එක්ක ඍජුවම ඔබේ තර්ක ඉදිරිපත් කරන්නත් පුළුවන්. අපේ දුරකථන අංකය ඔස්සේ ගැන කියන කලින් මතක් කරන්න අද අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ සුපුරුදු විදිහටම මානව හැකියාව පුහුණු උපදේශකතුමන් මොහන් පල්ලේගුරු මහත්මයා. අයිබෝන් සුබෝදෑසනක්. අයිබෝන් සුබෝදෑසනක්. අපි හුඟක් වෙලාවට අපි එකිනෙකා එක්ක තර්ක කරගන්නවා, කතා කරගන්නවා, අපි වියදම් කළා, හොඳට කාලා බීලා, භෞතික සැප සම්පත් විඳලා සතුටෙන් ඉන්න ඕනේ. මොකද අපේ ජීවිත කවදා කොයි මොහොතේ කොයි විදියට අහිමි වෙයිද කියලා අපි දන්නේ නැති නිසා. ඒ තර්කය ගැන ඔබේ අදහස මොකක්ද? පූනිකා, සතුටෙන් ඉන්න ඕනේ කියන තර්කයට මම එකඟයි. හැබැයි සතුට ඔබ ලබන්නේ කුමක් මතද කියන එක ගැන අපි නැවත තර්ක කළ යුතුයි. සමහර කෙනෙක් සතුට ලබනවා තමා අතේ ඇති මුදල් තමුන් රිසිසේ වියදම් කිරීමෙන්. තව කෙනෙක් සතුට ලබනවා සියල්ල අතහැර වනගත වී අපිස් ජීවිතයක් ගත කිරීමෙන්. තව සමහර කෙනෙක් ලැබෙන විදියට ඒ දවසට මුහුණ දීම තුලිනොත් සතුටක් විඳිනවා. තව සමහර කට්ටිය අපි හැමදාම කියන්නේ දුකත් සතුටක් කොට ගන්නවා. ඒ නිසා අපි තාර්කිකව එකඟයි මිනිසුන් සතුටෙන් ජීවත් වී සතුටින් මිය යා යුතුයේ කියා. ඒත් ඔබ තීරණය කළ යුතුයි ඔබ සතුටු වන්නේ කුමන කාරණා මතද කියා. හේතුව සතුට කියන එක අපි හැමදාම කිව්වේ ඔබ ගන්න තීරණයක් කියලා. තීරණය ගන්න විදිය මත අපිට සතුටු වෙන විදිය තීරණය කරන්න පුළුවන්. අපි අද ඉතා වැදගත් මාතෘකාවක් කතා කරන්න හදන්නේ පූනිකා ගත්ත ආරම්භයත් එක්ක. අපි බලමු ඔබට සතුටු වෙන්නට තරම් දේවල් මේ මාතෘකාව ඇතුළෙත් තියෙවිද කියලා. ඔව්. මාතෘකාව විදිහටම මම කියන්නම් අද කතා කරන්නේ මොකක්ද කියලා. තර්ක කරමු, ඉතිරි කරමු. ඉතිරි කරනවා කියන සංකල්පය ඔස්සේ අපි එකිනෙකා අතර විවිධ අදහස් තියෙනවා, නිතරම ගැටෙන අදහස්. ඒ නිසායි අපි තර්ක කරමු, ඉතිරි කරමු කියන මාතෘකාව තෝරගත්තේ. ඔව්. තර්ක කරමු, ඉතිරි කරමු කියලා දාන්නම හේතුව වුණේ පූනිකා, අපි මේ මාතෘකාව කතා කරන්නට යනවා කියන අදහස ඇවිල්ලා අපේ කණ්ඩායම එක්ක විවිධ කිහිප දෙනෙක් එක්ක සාකච්ඡා කරාම බොහෝ දෙනෙක් අතර තිබුණු තර්කයක් තමයි මේ උපයන සොච්චමේ හැටියට, මේ දවස්වල බඩු මිලේ හැටියට, මේ දවස්වල අපේ ආදායම් මට්ටම් වල හැටියට ඕකෙන් ඉතුරු කරන්නත් දෙයක් තියෙනවද කියලා. ඒ නිසා ඉතුරු කරමු කියන වචනේ ඉස්සරහට අපි තව වචනයක් එකතු කරා තර්ක කරමු කියලා. අද අපි ඇත්තටම සූදානම් වෙලා ඉන්නේ ලංකාවේ පවතින ආදායම් මට්ටම් හා වියදම් මට්ටම් එක ගත්තාම අපිට යමක් ඉතුරු කරන්න පුළුවන් කමක් තියෙනවාද කියලා තර්ක කරන්නටයි. තර්ක කරලා අපේ ඉලක්කයත්, අපේ ආශාවත්, අපේ උනන්දුවත් ඔබ යමක් ඉතුරු කළ යුතුයි, ඉතුරු කළ හැකිද කියන එක සංකල්පයක් විදිහට සමාජගත කරන්නයි. අපි ඔබට ආරාධනා කරන පූනිකා කීවාසේ ඔබට අද තර්ක කරන්නට ඉඩකඩ තියෙනවා. කතා කළා තර්ක කරන්න පුළුවන් ඔබ උපයන ආදායමෙන් යමක් ඉතිරි කරන්න පුළුවන්ද කියලා. මෙහි ආරම්භයක් විදිහට පූනිකා මා යමක් කියන්නට ඕනේ. ඒ කියන්න ඕන යම තමයි අද මාතෘකාව තර්ක කරමු ඉතුරු කරමු කියන එකේදී සත්තුන්ගෙන් මිනිසු පරිණාමය වන්නේ ඉතිරි කිරීම, එහෙම නැත්නම් ඔවුන් අලුතෙන් සිතන්නට පටන් ගනිපු තැන සිටයි. මාය ටිකක් පැහැදිලි කරලා කියනවා නම් ඔබට පෙනෙනවා සත්තු වර්ග බොහෝමයක්, මීමැස්සන්, කුහුඹින් වැනි සත්තු විශේෂ කිහිපයක් අර අනිකුත් බොහෝ සත්තුන් කරන දේ තමයි තම තමුන්ගේ අවශ්‍යතා ඒ මොහොතේ සන්තර්පණය කර ගැනීම නැත්නම් ඉටු කර ගැනීම. ඒ කියන්නේ පුනිකා ගවයෙකුට තනකොළ ඕන වුණාම, කුසගින් නැතුණාම කොහේ හරි වත්තකට පැනලා තනකොළ ටිකක් කනව, ඌ නැවතත් කුසගින් නැති වුණාම තමයි ඊළඟ වේල කන විදිය ගැන හිතන්නේ, ඊළඟ අවස්ථාව කන විදිය ගැන හිතන්නේ. හැබැයි මිනිස් පරිණාමයේදී මොකක්ද වෙන්නේ? අතරමගේ තැනකදී මිනිසුන් නැත්නම් මේ මිනිසා බවට පත්වෙච්ච සත්වයා, සතා අවශ්‍යතාවය වෙනුවෙන් වගා කරන්න පටන් ගන්නවා විතරක් නෙවෙයි, අනාගතය වෙනුවෙන් ඉතිරි කරන්නත් පටන් ගත්තා. උදාහරණයක් විදියට ඔවුන් කැලයට ගිහිල්ලා දඩයමක් කරගත්තාම ඒ දඩයමෙන් පෝෂණය යැපිලා ඉතිරි ටික වියලා හෝ මීපැණිවල ගල්වල ඉතුරු කරන්න පටන් ගත්තා. තවත් කලක් යනකොට ඔවුන් නිතර කැලේ ගිහිලා දඩයන් කරන්න බැරි නිසා යම් යම් සත්ව වර්ගයන්, ඌරන්, හරකුන්, කුකුලන් වැනි සතුන්
කොටුවක් කොරටුවක් හදලා වගා කරන්නත් පටන් ගත්තා. ඒ නිසා මම මේ ගැන වැඩි කතා කරන්න යන්නේ නැහැ. හැබැයි ඔබට තේරෙනවා මේ සભ્યත්වයේ ආරම්භය කියන්නේ මිනිස් පරිණාමය එක තැනකදී අපි කුමක්ද කරලා තියෙන්නේ ඒ වෙලාවේ ඒ අවශ්‍යතාවයේ සන්තර්පණය කරගැනීමෙන් ඔබට ගිහිලා අනාගත අවශ්‍යතාව වෙනුවෙන් ආයෝජනය කරන්නත් ඉතිරි කරන්නත් පටන් ගත්තා. පුනිකා මට තාර්කිකව කියන්න තියෙන දෙයක් තමයි ඔබ යම්කිසි දවසක ආයෝජනය කිරීමත් ඉතිරි කිරීමත් නතර කළා දැම්මොත් ඒ කියන්නේ අපි අවදානම් සහගත අනාගතයකට යමින් සිටිනවාය නිකන් ටිකක් විහිළුවෙන් තියලා කියනවා නම් ඉතිහාසයේ අපි යුගයකදී හිටපු තැනට ආපසු යමින් සිටිනවාය කියන එකයි. ඒ යුගය තමයි ඒ මොහොතේ ඒ වේලාව විතරක් යපුම් මානසික තත්වය. ඒ නිසා අපි අද ටිකක් තාර්කිකව කතා කරන්න හදන ඔබේ තර්ක ටිකක් අරගෙන හොඳයි අපි තර්ක කරමු. හැබැයි තර්ක කරන ගමම්ම ඉතිරි කරන්න ක්‍රමයකට සොයාගමු. හොඳයි අපි අද ගැන කතා කරන්නේ ඔබට තිරකඩ ලබා දීලා තර්ක කරමු කියන වචන දෙකෙන්ම ඔබටත් සම්බන්ධ වෙන්න පුළුවන් බව ඔබ දන්නවා 0117 33 72 62. දැන් අපි සියලු දෙනාම මේ මාසයේ වැටුප කියන දේ විවිධාකාරයෙන් පාලනය කරනවා. එක එක දවස්වලට එක එක විදිහයි. මගේ පෞද්ගලික අත්දැකීම සමහරක් වෙලාවට මගේ වැටුප මාසයේ සති දෙක තුනක් තියෙන සමහරක් වෙලාවට පළමු සතියේම වැටුප අවසන් වෙනවා. එහෙම වෙන්නේ ඇයි? පුනිකා එහෙම වෙන්නේ අපි වීදම් කරන විදි අනුවයි. හා අපි ලබපු ආදායම් මට්ටම් අනුවයි. ඔබ හරි හොඳ ආරම්භයක් ගත්තේ මේක දැන් මේ වැඩසටහන බලන්න පටන් ගත්ත හැම කෙනෙක්මත් කියන දේ තමයි එයා නම් ඇවිල්ලා ටීවී එකට ඇවිල්ලා කියාවි අපිනේ දන්නේ ජීවත් වෙන විදිය. අපිනේ දන්නේ ජීවත් වෙන විදිය බඩුමිල වැඩි රයක් එලි වෙනකොට අපි දන්නේම නෑ බඩුමිල වැඩි වෙලා හැමදේම අද ගන්න තියෙන සල්ලි වලට උසුම ගන්න එක විතරයි තාම සල්ලි වලට නැත්තේ වතුර ටික පවා සල්ලි වලට කියලා දැන් බොහෝ දෙනෙක් කියනවා ඕක අහලා ඇති වැඩක් නෑ ඔය කරන්න පුළුවන් දෙයක් නෙවෙයි කියන්නේ කියලා පුනිකා එහෙමයි කියන්නේ හැබැයි මම ඔබෙන් ඉල්ලීමක් කරනවා තා විනාඩි කීපයක් රැඳී ඉන්න එකසරේට නාලිකාව මාරු කරන්නේ නැතුව හේතුව ඔබට නැවත සැරයක් තර්ක කරලා හිතන්නට ඕන කරුණු ටිකක් අපි කියන්නයි සූදානම් වෙන්නේ ලෝක ඉතිහාසයේ නැත්තම් මේ පෘථුවේ ජීවත් වෙන සත්ව ප්‍රභායේද අති විශාල ප්‍රමාණයක් ඉන්න ඔබ දන්නව ඇසට පෙනෙන තැන සිට නොපෙනෙන තැන දක්වා මේ සියලුම සත්තුන්ගෙන් ජීවත් වීම සඳහා මුදල් ගෙවන එකම සතා මිනිස් සතා විතරයි. ඔව්. පුනිකා අනිත් හැම සතෙක්ම ජීවත් වෙන්නට වෙන ක්‍රම තියෙනවා මිනිසාට ජීවත් වෙන්නට සල්ලි ගෙවන්න වෙනවා. ඒ නිසා මේක අපිම හදාගනිපු තත්වයක්. අපිම හදාගත්ත කෙනකින් මම අදහස් කරන්නේ ජීවිතයේ සල්ලි මත තීරණය වෙන මේ ආර්ථික රටාව මේ ක්‍රමයේ අපිමයි නිර්මාණය කරේ. එහෙනම් මට ඔබට තාර්කිකව කියන්න තියෙන දේ තමයි මේන් ඔබට මේන් යම්කිසි සහනයක් සැනසෙල්ලක් ලබා ගැනීමේ විසඳුමක් සොයා ගැනීමේ ක්‍රමයක් අපිම නිර්මාණය කරගත යුතුයි. හේතුව සල්ලි ගෙවා ජීවත් වෙන ක්‍රමයක් නිර්මාණය කරේ අපි විසින්ම නම් ඒ සල්ලි මතම යම්කිසි නිදහස් ජීවිතයක් ගත කිරීමේ නිර්මාණය කරගැනීමේ ක්‍රමයක් අපි නිර්මාණය කරගත යුතුයි. පුනිකා මගෙන් ඇහුවේ ගත්ත පඩිය මාසේ 6 7 8 10 වෙනකොට ඉවරයි. ඇයි එහෙම වෙන්නේ? මිත්‍රයා එහෙම වෙන්නේ ඔබටත් එහෙම වෙලා තියෙයි. එහෙම වෙන්නේ ඔබ වියදම් කරන රටාව අනුවයි. මේ තීරණය වෙන්නේ කරුණු දෙකක් මතයි. ඒ කරුණු දෙක තමයි එකක් ඔබ උපයන්නේ කොතරම් ප්‍රමාණයක්ද කියන එක. අනිත් කරුණ තමයි උපයාගත් දේ ඔබ වියදම් කරන්නේ මොන දේවල් වලටද කියන එක. පුනිකා මේ දෙක මතනේ ඔය ඒ කරුණ තීරණය වෙන්නේ. මම මේන් කැමති උපයන තැනට යන්නට ඉස්සෙල්ලා පොඩ්ඩක් උපයන තැනට යන්නට ඔබ හැම කෙනෙක්ම මොහොතක් හිතලා බලන්න මා ඔබට යෝජනා කරන්න යන කරුණු 10ක් තියෙනවා ඒ කරුණු 10ට මැත්තෙන් ඔබ හිතලා බලන්නට ඕන දෙයක් තියෙනවා ඒ දේ තමයි ඔබ අද දවසේ ජීවත් වෙන සමාජ මට්ටම ජීවත් වෙන ආර්ථික මට්ටම නැත්නම් ඔබේ පාරිභෝජන රටාව ඒ කියන්නේ කන බොන අඳින පළඳින විදිය ඔබේ ආදායම් මට්ටමට ගැලපෙන එකක්ද ආදායම් මට්ටමට ගැලපෙන එකක්ද දැන් මම මේක කිව්ව ගමම කෙනෙකුට හිතන දේ තමයි ඔය කියන්නේ අපි ඇඳුම් අඳින්න නැතුව ඉන්නද ඔය කියන්නේ අපි කන්නේ බොන්නේ නැතුව ඉන්නද ඇයි අපි වාහනයක යන්න ඕනේ නැද්ද ඇයි එයාලට විතරද ඒව හොඳ කියලා කෙනෙක් දැන් මගෙන් තරහින් අහනවා ගෙදර සාලි ඉඳගෙන ඇයි අපි ඕවා කරන්න ඕනේ නැද්ද එයාලා නම් කියයි මිත්‍රවරුනි හිමින් චුට්ටක් මෙන්න මේ කරුණු තුන ගැන හිතන්න පුනිකා කෙනෙක්ගේ ආදායම් ඉපීමේ හැකියාව තීරණය කරන කරුණු තුනයි තියෙන්නේ ඒ කරුණ තුනේ මම අද කියන සමහර කරුණු ටිකක් බුද්ධිගෝචරයි හිමින් හිතන්න ඕන තරහ ගන්න නැතුව. ඒ කරුණ තුන තමයි සමහරු මුදල් උපයන්නේ මිත්‍රවරුනි ශාරීරික ශ්‍රමය අලෙවි කිරීම තුලින්. ඒ කියන්නේ ශ්‍රමය සපයනෝ දිනකට පැය යම්කිසි ප්‍රමාණයක්. පැය 8ක්, පැය 12ක් කියන කාලපරාසයන්ට යටත්ව ශ්‍රමය අලෙවි කරනවා. එතකොට මේ ශ්‍රමය අලෙවි කරද මං හරි අමු වචන ටිකක් අද පාවිච්චි කරන්න පුණ එක. හරි සරල අමු. ශ්‍රමය අලෙවි කරන කෙනෙක්ගේ වැටුප තීරණය වෙන්නේ ආදායම තීරණය වෙන්නේ ඔහු වැඩ කරන පැය ගාන හා ඔහු ශ්‍රමය සපයන තැන අනුවයි. ඒ කියන්නේ පුනිකා ඔහුට අමතර ආදායමක් ඒ කියන්නේ වැඩිපුර උපයන්න නම් සිද්ධ වෙනවා ඔහු වැඩ කරන දවස් ගාන වැඩි කරන්න. හැබැයි ඔබ දන්නවා වැඩ කරන දවස් ගාන හා ශ්‍රමය සැපීම කියන මේ දෙකම සීමිතයි.
කෙනෙකුට වැඩ කරන්න පුළුවන් ශ්‍රමය සැපීමේ සීමිත බවක් තියෙනවා. මේක එක ක්‍රමයක් මුදල් රූපේන දැන් ඔබ හිතන්න ඔබ මොන ක්‍රමෙන්ද උපයන්නේ. දෙවෙනි ක්‍රමයක් තියෙනවා ඒකට අපි කියනවා ශ්‍රමය නෙවෙයි බුද්ධි අලෙවි කිරීම. දැනුම. ඒ කියන්නේ සමහරු ඉන්නවා ඕන් මුදල් රූපයනේ දැනුම අලෙවි කිරීමෙන්. දැන් මේ දැනුම අලෙවි කිරීමේදී කියන කාරණේදී කාලය නැමැති සීමාවට යටත් වෙන්නේ නැහැ. හේතුව ඔබ අදහස් ඔබ සංකල්ප ඔබ නිර්මාණශීලී දේවල් විවිධ අයට දීලා ඒව අලෙවි කරලා මුදල් උපයනවා. උදාහරණයක් විදිහට ගන්න පරිගණක මෘදුකාංග නිෂ්පාදනය කරන කෙනෙක් අදහස් තමයි අලෙවි කරන්නේ. ඒ කියන්නේ ඒ සොෆ්ට්වෙයාර්ස් නැත්නම් ඒ වැඩසටහන් ලියන කෙනෙක් අදහස් අලෙවි කරනවා. මේ අදහස් අලෙවි කිරීම තුලින් මොකද්ද කරන්නේ? ඔවුන්ට ඊට වඩා වැඩි ධනයක් ලැබීමේ හැකියාව තියෙනවා. පුණිකා තුන්වෙනි කොටසකුත් තියෙනවා. ඔව් අපි ඒකනත් කියමු අපිට අද දවසේ දුරකථන ඇමතුම් කීපයකට සම්බන්ධ කරගන්න පුළුවන්කම තියෙනවා අපි ඊළඟ කොටසත් කතා කරමු හොඳයි දැන් තුන්වෙනි කොටස තමයි ඔබ වෙනුවෙන් මුදල් වැඩ කරනවා අපි මේකට කියනවා money at work people at work කියලා දෙකක් මුදල් වැඩ කරනවා කියන්නේ පුණිකා මම මේ තුන නැවත පිළිවෙලට කියන්නම් අපි උපයාගත් ධනය නිවැරදි තැන්වල ආයෝජනය කරාම කාලයක් දිනයක් ලැබනවා ඔබ වැඩ කරන්න ඕනේ නැහැ ඔබ වෙනුවෙන් සල්ලි වැඩ කරනවා මම ආපහු තුන කියන්නම් පළවෙනි එක මිනිස්සු සල්ලි වෙනුවෙන් වැඩ කරනෝ ඒ කියන්නේ ශ්‍රමයයි අලෙවි කරන්නේ. එතනින් ඉහළ මට්ටමකට ආවම මිනිස්සු දැනුම, බුද්ධිය, සංකල්ප අදහස් අලෙවි කරනෝ. නිතරම ශ්‍රමය අලෙවි කරන කෙනාගේ ආදායමට වඩා බුද්ධිය අලෙවි කරන කෙනාගේ ආදායම වැඩි. ඊළඟට කොටසක් එනවා ඒ කියන්නේ ඉපරිම මට්ටමට ආවම මිනිස්සු වැඩ කරන්න ඕනේ නැහැ. මිනිස්සු වෙනුවෙන් සල්ලි වැඩ කරනෝ. ඒ කියන්නේ ඔබේ මුදල් නිවැරදි තැන්වල ආයෝජනය කරා නම් ඔබ වැඩ කරන්න ඕනේ නැහැ. සල්ලි විසින් සල්ලි වැඩ කරලා ඔබට සල්ලි නැත්තම් මුදල් උපයා දෙනවා. දැන් ඔබ හිතලා බලන්න ඔබ මේ කාණ්ඩ තුනෙන් කොතනද ඉන්නේ කියලා. ඔබ තවමත් ශ්‍රමය අලෙවි කොට උපයන මට්ටමක නම් ඉන්නේ. කොහොමදත් ඔබේ ආදායම තීරණය වෙන්නේ ඔබ වැඩ කරන දින ගාන මතයි. මිතුරනි ඔබ එතන නම් ඉන්නේ ඔබ වහාම ඔබේ වියදම් රටාවන් කෙරෙහි විශේෂ අවධානය යොමු කළ යුතුයි. අපි අද ඒ ගැන ටිකක් කතා කරමු. හුඟක් දෙනෙක් දැන් මේ කතාව කිරුවට බොහෝ දෙනෙක් කැමති වෙයි මුදල් ආයෝජනය කරලා මුදල් වැඩ කරලා මුදල් හම්බ වෙනවා නම් ශ්‍රමයේවත් Tamange බුද්ධියේවත් අලෙවි නොකර නමුත් එක සැනින් මේ දේ කරන්නත් බෑ. පුණිකා අපිට තියෙන ගැටලුවත් ඒක තමයි. බොහෝ මිනිසුන් කැමති මම කිව්වට අමනාප වෙන්න එපා. මේ පියවර තුනට යා යුත්තේ ක්‍රමක්‍රමයේ. යම් කිසි කෙනෙකුට උප්පත්තියේම දෙමව්පියන්ගෙන් ධනයක් ලැබෙනවා වෙන්න පුළුවන්. එතකොට ඔවුන් වැඩ කරන්නට ඕනේ නැහැ නේ ওই සංකල්පයට අනුව ගත්තම. ඒ කියන්නේ ඔවුන්ට ධනයක් තියෙනවා. හැබැයි ඔවුන් මේ පියවර ටික පිළිවෙලට ගිහිලා නැත්නම් ඔහු ඉතා ඉක්මනින් මොකද කරන්නේ දෙමව්පියන්ගේ අර බූදලේ ධනය නැති නාස්ති කරනවා. හේතුව ඔහුට මේ අත්දැකීම නැහැ මේ ධනය නැත්නම් මේ වස්තුව නැත්නම් මේ බූදලය කලමනාකරණය කිරීම ගැන. ඔබ ඕන තරම් ගමේ ගොඩේ ඒ වගේ උදාහරණ දන්නවා. ඒ නිසා ඉස්සෙල්ලා මිනිසුන් ප්‍රථමයෙන් ශ්‍රමය වගුරමින් ඉපය යුතුයි. ඒ උපයා ගන්න ධනයෙන් ඔවුන් යම් යම් දේවල් ඉගෙනගෙන බුද්ධිය අලෙවි කොට ඉගෙන ගන්න තැනට යන්න ඕනේ. බුද්ධිය යම් කිසි මට්ටමකට වර්ධනය කරගෙන බුද්ධියෙන් උපයනකොට ඔබ කළ යුත්තේ බුද්ධියෙන් උපයාගත් දේ නිවැරදිව ඉතිරි කිරීමත් නිවැරදිව ආයෝජනය කිරීමත්. නිවැරදිව ඉතිරි කළා නිවැරදිව ආයෝජනය කරාම ඔබ වයසට යද්දී අඩුම ගානේ ඔබේ වයස අවුරුදු 40 50 වෙද්දී මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලයකට ඔබට එළඹෙන්න පුළුවන්. ඔබ මේ ක්‍රියාවලිය නිවැරදිව යන්නේ නැත්නම් එහි අදහස ඔබේ මූල්‍ය කළමනාකරණයේ හා ඔබේ ශ්‍රමය කළමනාකරණයේ ගැටලුවක් තියෙන බවයි තරහ වෙන්න එපා. හේතුව අපේ රටේ බිඳුවෙන් පටන් ගත්ත මිනිස්සු ලෝකේ බිඳුවෙන් පටන් ගත්ත මිනිස්සු ඉන්න ඔය පියවර තුන ලස්සනට ගිහිලා ජීවිතේ සැදෑ සමේ මුකුත් වැඩි කලබලයක් නැතුව මුදල් ඕන් වෙනුවෙන් වැඩ කරන විදියට පරිසරය හදාගනිපු. එහෙම කරගනිපු කට්ටියට දැන් මම මේ කියාදි තේරෙනවා අපි ඔව් එතනනේ ඉන්නේ කියලා. හැබැයි ඔබ එතන ඉන්න බවවත් ඔබ දන්නේ නැති වෙන්න පුළුවන්. ඒත් දැන් ඔබ දඟලන්නේ නැතුව ඔබ ජීවිතේ සැදෑ සමේ ඉතා සෝසේ ගත කරනවා කියන්නේ ඔබ වෙනුවෙන් සල්ලි වැඩ කරනවා කියන්නේ ඔබ ওই පියවර තුනේ තුන්වෙනි පියවරේ ඉන්නේ. හොඳයි අපි එහෙනම් මුලින්ම අපි කියන්නේ අපි සියලුම දෙනා දැන් බලන්නේ මේ ඉතිරි කරන්නේ කොහොමද ක්‍රමයක් අපි හොයා ගන්න ඕනේ අපි සියලු දෙනාම කැමති මුදල් ඉතිරි කරන්න. ඔබත් කැමති මමත් කැමති. නමුත් මේකට යම් නිසි සැලැස්මක් ක්‍රමයක් තිබිය යුතුයි. නැත්නම් අපිට ඉතිරි කරන්න බෑ. ඒ ගැන අපි කතා කරන්න ඊළඟට බලාපොරොත්තු වෙනවා. අපිට විරාමයක් ලබා ගන්න කාලය ඇවිත් තියෙනවා. අපි දුරකථන අංකයේ විවෘතය 0117 3372 62. අද අපේ මාතෘකාව තර්ක කරමු ඉතිරි කරමු. මම හිතන අපිට විවිධ දුරකථන ඇමතුම් ලැබෙනවා අපේ මේ මාතෘකාව හා සම්බන්ධ වෙන්නට ප්‍රේක්ෂක ඔබට අවස්ථාව තියෙනවා. ඒ වගේම අපි මේ කියන දෙයින් ඔබේ මනසේ යම් වියවුල් තත්වයකට පත් වෙනවා නම් මේ කියන්නේ ඔබ දැන් ඉන්න තත්ත්වේ වෙනස් කරගත යුතුයි කියන එක. පැහැදිලිවම. මොකද තමන්ගේ මනස අවුල් වෙනවා කියන්නේ මොනවා හරි දෙයකින් ඔබ මේ කරන දේ පොඩ්ඩක් හරි වෙනස් විය යුතු තැනක් ඇති. ඔව් අවුල් වෙන්නේ පුණිකා දැනට ඉත අපහසුවෙන් ජීවත් වෙන අයට
මේ කියන දේවල් ටික කියද්දි මතක් වෙන්නේ එයා ඔය කිව්වට කොහේ කරන්නේද අපි මේ උදේ ඉඳලා රෑ වෙනකන් ජීවිතෙත් එක්ක හැප්පෙන එකනේ කියලා හිතෙනකොට තරහ යනවා. ඒ තරහ යන කෙනෙක් ඉන්නවා නම් අවුල් සහගත බවක් දැනෙන කෙනෙක් ඉන්නවා නම් මම ඒ කෙනෙකුට කරන ආරාධනය තමයි මොහොතක් පුටුවට ඔහොම වාඩි වෙලා මේ පැය අවසන් වෙනකන් හිමින්සරේ ඉන්න. ඔබට කොතනකින් හරි ඔය අවුල් සහගත බවෙන් එළියට එන්නට තැනක් මේ ප්‍රෝග්‍රෑම් එකෙන් වැඩසටහනෙන් හොයාගන්න පුළුවන් වෙයි. හැබැයි ඔබ බැන බැන නැත්තම් අවුල් සහගත වෙලා තරහින් මෙතනින් ඔබට ගියා කියලා රූපවාහිනී නාලිකාව වහලා දාලා එළියට ගියා කියලා ඔබේ ජීවිතේ ලොකු වෙනසක් වෙන්නේ නැහැ. ඔය අවුල් සහගත බව හෙටත් එහෙමම තියෙනවා. චුට්ටක් ඉවසගෙන මේ පැය විනාඩි කිහිපය තව ඉස්සරහට හිටියොත් කොහෙන් හරි එළියට යන තැන සොයාගන්න පුළුවන් වෙයි අවුල් සහගත බවෙන්. පුණික අපි දැන් අර කරුණු කීපයක් යෝජනා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතුරුමක් කරන්නට අපේක්ෂා කරන කෙනෙකුට කොතනකින් හරි ඒ ඉතුරුම ආරම්භ කරන්නටත් පටන් ගන්නටත් ජීවිතේ මූල්‍ය කළමනාකරණය සකස් කරගන්නටත් අපි එයින් පළවෙනි කරුණට දැන් යමු. පළවෙනි කරුණ විදියට මම සකස් කරගෙන ඇවිල්ලා තියෙන මිතුරුනි ඔබ වෙනුවෙන් ඉතුරුම් මානසික තත්වයක් මානසිකත්වයක් ගොඩනගා ගන්න. ඉතුරුම් මානසිකත්වයක් ගොඩනගා ගන්න. දැන් මෙයින් අදහස් කරන්නේ අපේ රටේ බහුතර දෙනෙක් කතා කරන්න ගියාම ඔබට දර්ශනිකුත් දකින්න පුළුවන් කතා කරන්න ගියාම බහුතර දෙනෙක් කියන දේ තමයි ඉතිරි කරන්නේ කොහේද මේ වියදම් එක්ක අපි කොහේ ඉතිරි කරන්නද මේ ලැබෙන ආදායමෙන් මොනව ඉතිරි කරන්නද කියලා කියනවා කියන එකේ අදහස ඔබ ඉතුරුම් මානසික තත්වයක නැති බවයි මොනික ඉතුරුම් මානසික තත්වයක නැති බවයි ඔබ එහෙම නෙවෙයි හිතන්නට ඕනේ ඔබ මේ උපයන දෙයින් කීයක් හරි ඉතිරි කරන්නේ කොහොමද කියලා ප්‍රථමයෙන් සිතන්න පටන් ගන්න. ඒ කියන්නේ වියදම් කරන්නේ කොහොමද කියලා හිතනවාට වඩා වැඩි වැදගත්කමක් දෙන්න උපයන දෙයින් කීයක් හරි ඉතිරි කරන්නේ කොහොමද කියලා. මම චුට්ටක් අපේ රටේ ඉතිහාසයේට දැන් ආපහු යන්නට කැමතියි. අපේ ගැමි ගෙවල්වල ගම් ගෙවල්වල අපේ අම්මලා තාත්තලා මේ ඉතුරුම් කිරීම කියන සංකල්පේ ඉතා ඉහළ මට්ටමක හිටපු අයයි විදිහට මම සලකන්නේ. අහසින් වැටෙන වැහි බිඳක්වත් නිකරුණේ මුහුදට ගලා නොදිය යා නොදිය යුතුයයි කියපු අපේ රජදරුවන් වැව් අමුණු හැදල කරෙත් ඉතිරි කරන එකම තමයි පොනික. ඒකත් ඉතිරි කිරීමක් තමයි. එතනින් නොනැවතුණු සාමාන්‍ය ගැමි ගෙවල්වල දුම්මැස්ස ඒ වගේම මුළු තැන් ගෙය කියන්නේ ඉතුරුම් මධ්‍යස්ථානයක්. මම උදාහරණ දෙක තුනක් කියනවා ඔබ මේව ඕන තරම් අහලා තියෙනවා ඉනිසම වැඩි කියන්නේ. සාමාන්‍යයෙන් සීනි ටික ගෙදිරට ගෙනාවම අපේ අම්මලා දුම්මැසේ කෙලවරේ තියෙන හට්ටියක මුට්ටියක සීනි ටිකෙන් පොඩ්ඩක් අයින් කරලා තියෙනවා හදිසියක් වුණොත් ගන්න කියලා පොණික. ඒ වගේම හාල් ටික අරගෙන ලිපේ තියෙනකොට අපේ අම්මලා අදටත් ගැමි ගෙවල් වල හාල් මිටක් අයින් කරනවා මිටි හාල් කියලා. ඉතිරි කිරීම තමයි. ඒ වගේම කොස්සට වැල වරක හොඳින් තියෙන කාලට ගහින් බිම වැටෙන කොස්සට ටික ගස් යට පැලවෙලා නරක් වෙන්න ඇරිය නැහැ. අපේ අම්මලා ඒ ඇට ටික ගෙනල්ලා කුස්සිය මුල්ලේ වැලි ගොඩක් ගහලා වැලි කොස්සට හැදුවා. ඒ වගේම බට්ටික අඩුම ගානේ තම්බල උයලා පිහල ගත බට්ටිකෙන් ඉතුරු වෙච්ච බට්ටික එළියට වීසි කරේ නැහැ. සතාටක් දීලා ඉතුරු වෙච්ච ටික මොකක්ද ඉතුරුණු ටික මොකද්ද කරේ? ඔවුන් වේලලා ඒවෙන් අග්ගලා හැදුවා වේලලා ළඟ තියාගෙන. ඒ නිසා පූණිකා මට කියන්න ඕන දේව ඉතුරු කරන්න බැහැයි කියන කට්ටිය නිකමට හිතලා බලන්න ඔබේ ධනය ඔබ කොහොමද කළමනාකරණය කරන්නේ? ඔබේ සම්පත් ඔබ කොහොමද කළමනාකරණය කරන්නේ? ඔබේ වියදම් රටාව මොකද්ද කියලා තවසරයක් හිතලා බලන්න. අද බොහෝ ගැමි ගෙවල් වල මිනිස්සු කියනවා කන්න විදියක් නැහැ ජීවත් වෙන්න විදියක් නැහැ කියලා. අද කියද්දී නිකමට හිතලා බලන්න මීට પરම්පරාවකට එහා මිනිස්සු මොනවද කරේ? ඒ දවස්වල ගමක ගෙයක් කරහා ඇවිදගෙන යනකොට ඕනෑම මිදුලක දකින්න පුළුවන් වෙච්ච සුන්දර දර්ශනයක් තමයි අටුකොස් පැදුරක් වේලෙනවා කොස් තියෙන කාලෙට. දෙල්ලටුකොස් පැදුරක් වේලෙනවා දෙල් තියෙන කාලෙට. කරවිල පැදුරක් පැත්තක වේලෙනවා කරවිල හුඟක් තියෙන කාලෙට. මඤ්ඤොක්ක පෙති ගහල පැත්තක වේලෙනවා මඤ්ඤොක්කා බොහෝ තියෙන කාලෙට. ඒත් අද බොහෝ ගැමි ගෙවල් වල ගම් වල ඇවිද්දට ඒ කට්ටිය ඔහේ කට අරගෙන රූපවාහිනී යන්ත්‍රය දිහා බලාගෙන ඉන්නවා මිසක්ක අල්ලපු ගෙදර කෙනත් එක්ක වැට උඩින් මුළු දවසම කතා කර කර ඉන්නවා මිසක්ක ඒ දවස්වල අපි දුටුව අටුකොස් පැදුරු දෙල් අටුකොස් පැදුරු ආදී ඒ ගැමි සංස්කෘතියේ තිබුණු සාමාන්‍ය ඉතුරු කිරීම් රටාවක් නැහැ. මේ සාමාන්‍ය ඉතුරු කිරීම් රටාව නැතුව ඔවුන් ඒ දෙමව්පියන්ගේ ආභාෂය ලබන දරුවන් ඒ දරුවනොත් අමුතුවෙන් ඉතුරු කරાવીයි කියලා අපි හිතන්නට ඕනේ නැහැ. අපි අද දවසේ බහුතර දෙනෙක් ජීවත් වෙන්නේ අධි පාරිභෝජනයකට හුරු වෙච්ච සමාජ ක්‍රමයක. ඔවුන් යමක් අතට ලැබූ ෂණයකින් කල්පනා කරන්නේ මේක වියදම් කරන්නේ කොහොමද කියලා නෙවෙයි මිසක්කා මේන් යමක් ඉතිරි කරන්නේ කොහොමද කියලා නෙවෙයි පුණික. මම මේක කියනකොට තරහ යනවා කරන්න දෙයක් නැහැ. හැබැයි ඇත්ත කතාව මේක හිතලා බලන්න. ඕනතරම් තව බනින්න ඔතන ඉඳගෙන කමක් නැහැ. ඔබට යම් මුදලක් ආවම ඉබේම අපේ මානසික තත්ත්වය හැදිලා තියෙන්නේ ඒක ඉතිරි කරන ක්‍රමයක් වියදම් කරන ක්‍රමයකට යොමු වන්නට මිසක්කා ඉතිරි කරන ක්‍රමයක් සොයාගන්නට නෙවෙයි.
නිකමට බලන්න පුවත්පතක් අරගෙන පෙරලලා ඒකේ පිටු පුරා තියෙන ඔබේ අතේ තියෙන අන්තිම සොච්චමත් වියදම් කරන්නට ආරාධනා කරන විදි. බලන්න රූපවාහිනී යන්ත්‍රය පුරා දවසක් වාඩිවල හිටියොත් ඒකේ නිතරම පෙන්වන්නේ ඔබේ අන්තිම තියෙන සතයත් වියදම් කරන්නට තියෙන ක්‍රම. ඔබ පාර දිගේ ඇවිදගෙන ගියොත් කිලෝමීටරයක් ඔබේ ඇහැට පේන දර්ශන වලින් 99 කින් ඔබට ආරාධනා කරන්නේ ණයට අරගෙන හරි වියදම් කරපන් කියන රටාවකට. ඒ නිසා අපි රටක් විදියටම ඉන්නේ වියදම් සංස්කෘතියක පාරිභෝජන සංස්කෘතියක අධිපාරිභෝජන සංස්කෘතියක මිසක් ඉතුරුම් සංස්කෘතියක නෙවෙයි. ඒ සංස්කෘතිය දැන් අපි ගාව නැහැ. ඒ නිසා ඔබ වහාම ඉතිරි කරන්න අපේක්ෂා කරන නම් මේ මොහොතේ රුපියල් 10000ද 5000ද 2500ද කීයක්වත් ඔබ උපයන් නැති කෙනෙක් වුණත් මට කමක් නැහැ. ඔබ හිතන්න පටන් ගන්න නෑ මම කීයක් හරි ඉතිරි කරන මිනිසෙක් බවට පත් වෙනවා. කීයක් හරි ඉතිරි කරන මිනිසෙක් බවට පත් වෙනවා. ඔබට දැන් ওই සිතුවිල්ල ඇති කරගන්න පුළුවන් නම් එතනින් එහාට මම ඉතුරු කරන ක්‍රම ටික කියන්නම්. අපි දැන් දෙවෙනි කාරණේට යමු පොණික. ඔව්. දෙවෙනි කාරණේ මම කියලා තියෙන්නේ ඉතිරි කරන මුදල් ප්‍රමාණය හා දිනය තීරණය කරන්න. දැන් ඉලක්කයක්. ඉලක්කයක් ඇති කරගන්න කියන එකයි. ඒ කියන්නේ ඉලක්කයක් කියලා කියන එකෙන් අදහස් කරන්නේ දැන් මම ඉතිරි කරන්න ඕනේ කී කී ඉඳලා වැඩක් නැහැ. ඔබ කීයක්වත් ඉතිරි කරන්න කවදාවත් ඕක පටන් ගන්න නැහැ. නිශ්චිත මුදල් ප්‍රමාණයක් තීරණය කරන්න මේ මාසේ අවසන් වෙනකොට මම මෙච්චර ඉතිරි කරනවා. නිශ්චිත දිනයක් තීරණය කරන්න මම මේ දවස වෙනකොට මෙච්චර ඉතිරි කරනවා. හැබැයි මේක ප්‍රායෝගික මුදල් ප්‍රමාණයක් විය යුතුයි. ඔබ ඉතිරි කරනවා කියන ප්‍රමාණය ඔබේ මාසික ආදායම රුපියල් 10000ක් නම් මේ මාසේ අවසන් වෙනකොට 20000ක් ඉතිරි කරනවා කියලා හිතලා හරියන්නේ නැහැ කියනක ඔබට තේරෙනවානේ. ඒ නිසා යථාර්ථවාදී විය යුතුයි ප්‍රායෝගික විය යුතුයි. දැන් මම කියන්නේ සාමාන්‍යයෙන් 1 රුපියලක්වත් ආදායම් උපයන් නැති කෙනෙකුටත් ඕනේ නම් අපේ රටේ ඉතිරි කරන ක්‍රම තියෙනවා. පුනිකා ඔබ තවම කිසිම ආදායමක් උපයන්නේ නැති කෙනෙක් කියලා හිතන් ඒත් ඔබට ඉතිරි කරන්න පුළුවන්. කොහොමද ඉතිරි කරන්නේ? නිකමට හිතන්න පාරට බැහැලා අපේ රටේ පාරකට බැහැලා කිලෝමීටරයක් පයින් ඇවිදගෙන ගියෝතින් කිලෝමීටරයක් පයින් ඇවිදගෙන ගියෝතින් පාර අද්දර අඩු ගානේ රුපියල් 2ක් හොයා ගන්නට පුළුවන් අහුල ගන්නට පුළුවන්. ඒ නිසා ඒ රුපියල් 2 ඕනම් ඉතිරි කරන්නත් පුළුවන්. අපේ රටේ බොහෝ දෙනෙක් ඉතිරි කරන්න බලාගෙන ඉන්නේ ලොකු මුදලක් හම්බ වෙලා ඒ ලොකු මුදලෙන් ලොකු ප්‍රමාණයක් ඉතිරි කරන්න බලන් ඉන්නවා මිසක් ඔවුන් හිතන රුපියල් 2ක් සොච්චන් ගාණක් ඉතිරි කළා මොනවා කරන්න ඒ ටිකක් ලොකු ගාණක් තමයි ඉතුරු කරනවා නම් ඉතිරි කරන්න ඕනේ කියලා හිතනවා. නෑ මිතුරුනි, වැදගත් වෙන්නේ උදුරු ඉතිරි කරන ප්‍රමාණය නෙවෙයි ඉතිරි කිරීමේ පුරුද්දයි වැදගත්. මම නැවත කියනවා ඉතිරි